හයි, මේ වීඩියෝ එක ඇත්තටම මට කතා කරන්න ඕනේ වුණේ අපේ මචං මේ රටේ තාත්තට පොඩක් කියලා දියන්. මේ රටේ මචං කවදාවත් එහෙම මේ කඩු ගිනි සිටියානේ ගෑනු ළමයි පරිස්සම් කරන්න ඕනේ, කෙල්ලෝ පරිස්සම් කරන්න ඕනේ, ගෑනු පරිස්සම් කරන්න ඕනේ සංස්කෘතියක් නෑ මචං මේ රටේ. කවදාවත් එහෙම එකක් තිබුණේ නෑ. ඔබ මචං, මං හිතන්නේ ඔයා DS එකට ගියේ, මම එහා පැත්තේ බොරල්ල සුසුමේ වර්ධන, අපි සියලුම දෙනා එහා පැත්තේ වටේම තිබුණේ ගෑන් කෙල්ලන්ගේ ඉස්කෝල. අපි කවදාවත් පාර යනකොටවත් අපි එහෙම වද දීලා නෑ මචං, අපි මේ විදිහට කරන්න ඕනේ කියලා. අපි බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ අපි සියලුම දෙනා දන්නවා මේ තියෙන මේ ශරීරයේ තියෙන අනිත්‍ය බව මචං. අපි මේක කුණු වෙනවා කියලා දැනගෙන ඉන්නේ. අපිට එහෙම ලොකු ලිංගික ආශාවල් නෑ මචං මේ රටේ. ඒ වගේම තමයි කතෝලික ජනතාව, ඒ වගේම තමයි මුස්ලිම් මුලාගේ මචං බහුතරයක් ඉන්න කොල්ලෝ කෙල්ලෝ, ඒ වගේම තමයි මචං හින්දු. අපි සියලු දෙනාට මචං මේක තේරෙනවා. අපි ඒ වගේ ජරා විදිහට කවදාවත් මොකද අපි අඹලා හැබැයි හැමෙම දෙයක් තියෙනවා. උඹලා මචං පරිස්සම් වෙන්න ඕනේ. අර උඹලගේ අර අන්තවාදී උන් සෙට් එකේ උන් නම් මචං ගෑනු හින්දා තමයි මරාගෙන මැරෙන්නේ හැමදේම කරන්නේ. උන්ට මචං සූසයිඩ් කරගන්න ඕනෙත් මචං ගෑනුන් වෙනුවෙන්. හරිද? අපිට එහෙම නෑ මචං. අපි ගෑනු වෙනුවෙන් මචං අපිට හැමදේම හැම වෙලෙම කාන්තාව කියලා මචං අපිට ආවේ මාතෘත්වය මචං. අම්මා කියන එක තමයි මචං අපිට හැම වෙලෙම කාන්තාව කියන එකත් එක්ක අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණිය සියලුම කොල්ලෝ කෙල්ලන්ට තිබුණේ මචං. හරි? එනිසා ඔබ තාත්තට මචං කියපන් තාත්තයෝ වගේ මෝඩ කතා කියන්න එපා. මොකද ඒක එච්චර හොඳ නෑ. කඩු ගිනිසි මේ කවදාවත් මේ රටේ මේ කෙල්ලෝ පරිස්සම් කරන්න කඩු ගිනිසි තිබුණු රටක් නෙමෙයි කියන එක. හරි? ඒ ටික කියන්න මචං. මොකද ඒක එච්චර හොඳ නෑ නැත්ත අපිට. අපි ඔක්කොම මචං හොඳ, අපි ඔක්කොම උඹලත් කොළඹකෝ ඉස්කෝලවල ගිය අපිත් එහෙම හිටපු, අපි ඔක්කොම කොල්ලෝනේ මචං. තමාට දන්න එපා තාත්තා ඒක හරි නෑ කියලා කියනවා මචං. ඒ වගේම තමයි දේශපාලනඥයන්ට ඔබතුමාලට මොකක් හරි බයක් කරේවා මේ වගේ එකක් තියෙනවා නම් ඔබතුමාලා පොඩ්ඩක් අපිට කියන්න, පර්සනලි හරි කතා කරලා අපිට මෙහෙම බයයි හරි කියලා. මොකද ඔබතුමාලා කියනවා මේ ජනාධිපතිතුමත් කිව්වා, මම දැක්කා මේ උදේගම්මන්පිලා මේ മന്ത്രിතුමා එම්මින් කියනවා මේ මුස්ලිම් අයගේ අපි හිත රිද්දවන්න හොඳ නෑ කියලා. ඇත්තටම හිත රිද්දවන්නේ නෑ අපි එහෙම. අපි එහෙම කවදාවත් කාගවත් හිත රිද්දලා නෑ. මෙච්චර කාලෙකට අපේ සියලුම දෙනා අපේ හිත රිද්දුවා මිසක් අපි කවදාවත් කාගවත් හිත රිද්දලා නෑ. ඒ නිසා ප්ලීස් අර වගේ මොන කතා කියන්නේ නැතුව හිටියොත් හොඳයි කියන එක තමයි මට තියෙන එකම ඉල්ලීම ඔබතුමන්ලගේ. ජය වේවා.